www.gossipking.lk. ඔබතුමාලා දන්නවා අපි මේ ස්ථානයේ ඇත්තටම මම අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට දෙන්න සූදානම් කරලා තියච්ච නිවසයි මේ අපි ඉන්නේ දැන්. මේ නිවස අපි දෙන්න සූදානම් කරාට පස්සේ කොහොම හරි ඒක මගහැරුණා. නමුත් මෑත කාලයේදී දිනපතාම වගේ බොහෝ විට එක නාලිකාවකින් කියන්න පටන් ගත්තා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අර රත්තරන් සහ මුදල් පොලිතින් මළුවල දාලා මේ නිවසේ මේ ඔබට පේන මේ පිහිනුම් තටාකේ වැලි අතර හංගලා තිනවා කියලා. ඉතින් ඕක ඇත්තටම දවසක් දෙකක් යනකොට මම නිහඬව හිටියා. නමුත් මේක මාසයකට දෙතුන් වතාවක් මේ එක්තරා ප්‍රසිද්ධ නාලිකාවක ප්‍රබල පුද්ගලයෙක් මේක කියන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා මම පොඩ්ඩක් බය වුණා. මොකද මේක දිනපතාම මේ ආකාරයෙන් කියනකොට යම්කිසි හානියක් මේකේ මම දන්න විදිහට නම් මේ වැලි පුරවනකොට මම මෙතන හිටියා. ඒතකොට වැලි පුරවනකොට මම මෙතන හිටපු හින්දා මම දන්නවා මේක ඇත්තට රත්තරන් හෝ වෙන කිසිම දෙයක් මේකේ නැහැ. නමුත් මේ දිනපතාම මේක බොහෝ විට කියන්න ගත්තට පස්සේ මම කල්පනා කරා මම නැති වෙලාවක හරි කවුරු හරි එක්කෙනෙක් මේකට මොනවා හරි දාලා තිබුණොත් එහෙම ඒකේ හානියක් මට මේ වෙයි කියලා. මේ පීකොක් මන්දිරේ මේ තියෙන ස්කූල් එකේ මේ රත්තරන් සහ මුදල් තියෙන එක නිකතම ගිය නිසා මා හිතුවා මේ පිළිබඳව පොලිස්පතිතුමාට පැමිණිල්ලක් කරලා මේ ගැන විභාගයක් ඉල්ලන්න ඕනේ කියලා. ඒ අනුව මම පසුගිය සතියේ පොලිස්පතිතුමාව හම්බේ පුද්ගලිකව මේතුමාගේ ප්‍රධාන මූලස්ථානයට ගිහිල්ලා එතුමාට මම ලිපියකින් බාර දුන්නා මට කරුණාකරලා මේ පිළිබඳව නිරවුල්තාවයක් ලබා දෙන්න කියලා. ඊළඟට මම ඒකෙම ලිපියේ කොපියක් අතිගරු ජනාධිපතිතුමාටත් දරු අගමැතිතුමාටත් කැරියා. ඒ සමගම මා කොපියක් ගිහිල්ලා බාර දුන්නා වැලිගඩ පොලිසියේ OIC මාන්තයට. ඒතර පොලිස් ස්ථානාධිපතිතුමා පැහැදිලිවම ඉතාමත් බොරු කියන්න ඕනේ නැහැ පොලිසියේදී හොඳ පිළිගැනීමක් පොලිස් IG මාත්‍යාගේ කාර්යාලයේ සහ වැලිගඩ පොලිසියේදී අපිට ලැබුණා. නමුත් එතුමා අහන්න ඇහුවා මගෙන් මොනවාද ඔබතුමාට අවශ්‍ය? ඒ කියන්නේ මේකට ආරක්ෂාවක් ඕනේද කියලා. මම කිව්වා ආරක්ෂාවක් එපා. එහෙමනම් මේක යම් කිසි හේතුවකින් හරනවා නම් කවුද මේකේ සල්ලි වියදම් කරන්නේ? එතන මම කිව්වා මම වියදම් කරනවා. එතන මොකද්ද ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ? මම කිව්වා දැන් මේ තියෙන දැන් ඔබතුමා බලන්න මෙතන ඉඳලා පාරේ යනකොට වාහන 100ක් ගියොත් 90ක් මෙතන නවත්තලා පොඩ්ඩක් බලනවා. අන්න අරකයි තන කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේකේ අනාරක්ෂිත බවක් තියෙනවා. ඒ වගේම අපේ මෙහි වැඩ කරන අය කියනවා දැන් මට ඒගොල්ලන්ට රැයට ඉන්න බෑ, වැඩ කරන්න අය ඉන්න බෑ කියනවා. මොකද කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙතන හානියක් කළා මේ පූල් එක හරයි කියලා. ඉතින් ඒ නිසා අපි පොලිසියට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලෝ ඉතාමත් කාර්යබහුලයි. නමුත් මම පැහැදිලිව මෙතනදී කියනවා අනාරක්ෂිත බව මගේ සහ මගේ පවුලේ අයගේ. මම එළවලු ගන්න ගියත් මාළු ගන්න ගියත් ඒ මාළුකාරයත් දන්නවා මාත්‍යා මේ කොහොමද රත්තරන් ටික පූල් එකේ තියෙන. ඒ විදිහට අහන්න ගන්නවා. ඉතින් ඒ නිසා අදට සතියකට වඩා වැඩි පොලිසිය නිහඬයි. ඉතින් මම OIC මාත්‍යාගෙන් ඉවිලෙත් ඇහුවා. ඔබතුමාට කිව්වා මෙතුමා කිව්වා මේ නෑ මට වඩා ඉහළින් මේක ඕඩර් එකක් එනකම් මං ඉන්න ඕනේ කියලා. දැන් මගේ ගෙදර යම්කිසි නීති විරෝධී බඩුවක් තියෙනවා නම් ඒකට මම වගකීම්. මේක මා නොදන්නා මොහොතක කවුරු හරි කෙනෙක් දාලා මාව අප්‍රසාදයටපත් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා. මේ විමර්ශනය ප්‍රමාද වීමෙන් මට ඒක තවදුරටත් සනාථ වෙනවා. ඉතින් ඒ නිසා මා ගෞරවයෙන් නැවතත් පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ රටේ මම පුරවැසියෙක් හැටියට මම පක්ෂනායකයෙක් තානා හිටපු තානාපතිවරයෙක් එතකොට මම ජනපතිවරණේ දෙවරක් මම තනක් ගල්ලා තුන්වන ස්ථානයට පත් වෙච්ච එක්කෙනෙක් හැටියට කරුණාකරලා මට කාරුණිකව ඉල්ලා සිටිනවා මේක හැකි ඉක්මනින් මේ වැඩේ කරලා දෙන්න කියලා.